දෙරිය මිනිසුන් රටට හඳුන්වා දෙන රූපමය අඩහොරාව සමෘද්ධි උදානය අයිමාන් උදාවුණු නත්තල ලක්වැසියේ ලොවැසි සිළු දෙනාටම සෞභාග්යයේ සපිරේ සුබ නත්තලක්ම වේවා කියා ආරම්භයේදීම අද සමෘද්ධි උදානයෙන් ඔබට ප්‍රාර්ථනා කරනවා මුදල් අමාත්‍යාංශය යටතේ පවතින සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මුල්‍ය ස්වර්ණකය හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ලංකාව පුරාම සිදු කරන විවිධ වූ සංවර්ධනාත්මක තොරතුරු සමෘද්ධි දාණයෙන් ඔබ වෙත සමීප කරනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමේදී ඔබ ශක්තිමත් පුරවැසියෙක් බවට පරිවර්තනය කරන්නට නැතිනම් ඔබේ අතමිට සරු පුද්ගලයෙක් බවට ඔබව පරිවර්තනය කරමින් සෞත්සාහයෙන් නැගී සිටින පුද්ගලයෙක් වනු දැකීමයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානම බලාපොරොත්තුව බවට පත්වන්නේ. ඔබ යැපුම් මානසිකත්වයෙන් මුදවාගෙන ශ්‍රශක්තියෙන් නැගී සිටින පිරිපුන් පුද්ගලයන් බවට පත්කිරීම එහි මුඛ්‍ය බලාපොරොත්තුව බවට පත්වන්නේ. ඉතින් එලෙස තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගත් තොරතුරු අදත් සමෘද්ධි උදානයෙන් අපේ පෙළ ගැස්මෙන් ඔබ වෙත සමීප කරන්නේ. නිමියඳුන් නිෂ්පාදනයෙන් දිව්‍ය ජයගන්නට වෙරදරන කහතුඩුවේ දිනුෂා අමරාංගනේ දිනුෂා ෆැෂන් ආයතනයේ අත්දැකීම ඔබට කියන්නට සූදානම්. සෞභාග්‍ය සිවුන සතිය කලුතර දිස්ත්‍රික්කයේ සමාරම්භයේ පානදුරයේදී සිදු කෙරුණා. ඒ පිළිබඳව තොරතුරු ඔබ වෙත අදගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. කෙරවල පිටිය නව සමෘද්ධි බැංකුව විවෘත කිරීම ගරු ශිහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යතුමන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන්නට යෙදුණා. ඒ පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙනෙනවා. මේ සියල්ල සමග ජීවනෝපාය සංවර්ධනයට අදාළ උපකරණ බෙදා දීම ඇතුළුව තවත් බොහෝ තොරතුරු සමෘද්ධි පුවත්වලිනුත් ඔබ වෙත ගෙනෙනවා. ඉතින් රැඳෙන්න සුපුරුදු සෙනෙහසෙන් මේ අඩහෝරාවකට ආසන්න කාලය සමෘද්ධි උදානයත් එක්ක. දානිය අද මුල්ම අවධානය දිරිමත් කාන්තාවක් පිළිබඳව. ඇයි මුලින්ම නිමි ඇඳුම් අලෙවි කරන සුපිරි වෙළඳසල් කිහිපයකම සේවිකාවක් විදිහට කටයුතු කරනවා. ඒ ලැබුණු අත්දැකීම් එක්ක ඇය කල්පනා කරන්නේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහිනය. මේ සිහිනයත් සමග මුසුණු ඇය දැන් තමන්ගේ ව්‍යාපාරික සිහිනයත් එක්ක සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ උදව් අරගෙන තමන්ටම කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා හමාරයි. අපේ ඇනේ සඳහා නිමි ඇඳුම් නිෂ්පාදනය කරන ආයතනයක ඇනුම් ලබා ගැනීමෙන් ගෘහස්තව ඇඳුම් මැසීම ඇය සිදු කරනවා. ඇයගේ දිරිමත් කතාව ඔබටත් ආදර්ශයක් සපයාවි. නොම්බර 414 A6 ජයපෙදෙස කහතුඩුව ලිපිනේ පදිංචි දිනුෂා අමරංගනී දිනු ෆැෂන් නමින් ඇඟලුම් නිෂ්පාදනය සිදු කරන ව්‍යවසායිකාව 602 C කහතුඩුව නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ පොල්ගස්සෝවිට සමෘද්ධි බැංකුවේ මූල්‍යාධාර ලබා ගැනීමෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය ආරම්භ කරනවා. මම දැන්ට කහතුඩ ප්‍රදේශයේ පදිංචිලා ඉන්නේ. මම මුලින්ම නුගේගොඩ සුපර් මාකට් එකේ වෙළඳසලක වෙළඳ සහායිකාවක් විදිහට තමයි මගේ රැකියාව පටන් ගත්තේ. ඊට පස්සේ මම තවත් නිමි ඇඳුම් ආයතනයක ඕලොක් සහායිකාවක් හැටියට සේවයට ගිහිල්ලා මම එතනින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මට මහුන් කර්මාන්තයේ සඳහා යොමු වෙන තමයි මගේ අවශ්‍යතාවය තිබුණේ. මම එතනින් ගොඩක් දේවල් ඉගෙනගෙන මහන්න නෝමල් මැෂින්මක් වුණත් මම ගොඩක් ඉගෙන ගත්තේ එතනින්. මේ ඒ ඉගෙනගෙන මම එතනින් ආයිත් නැවත ගියා මහා පරිමාණයේ කර්මාන්ත ශාලාවකට. එතන මම සේවය කරේ සෑම්පල් ඔපරේටර්වරියක් හැටියට. අතනින් ලබාගත් අත්දැකීම් වලින් මම ඉදිරියට ගිහිල්ලා මම එතනින් එහාට එතනින් තවත් දේවල් ඉගෙන ගත්තා. ඒ කර්මාන්ත ශාලාවෙන් කපන්න පැටන් එකක් හදන හැටි ඇඳුමක් කපන හැටි මහන හැටි ඒ හැම දෙයක්ම එතනින් තමයි ඉස්සරහට ඉගෙනගෙන ඉදිරියට ගියේ. ඊට පස්සේ එතනින් එහාට මම තව මට මහන්න තමයි ගෙදර මං තනියෙන් මහන්න තමයි මට උවමනා වෙලා තිබුණේ. ඊට පස්සේ ඒ එතනින් පස්සේ මම විවාහ දිවියට පත් වුණා. දැන් බබාලා 3 දෙනෙක් ඉන්නවා. මහත්තයා ත්‍රිවිල් හයර් එක තමයි කරන රැකියාව වශයෙන් කරන්නේ. එයත් නිමාඩු වෙලාවට එයාගේ සහයෝගය අරගෙන රෙදි පොඩ පොඩ ගෙනල්ලා මං ටිකට් එක ඇඳුම් මහලා මහරගම පාන්දර ගිහිල්ලා එහෙම ඒ කඩ විකුණන්න තියෙන ඒ තැන් වලට දාලා ටිකට් එක එතනින් මුදල් උපයගෙන ඊට පස්සේ ඇඳුම් පොඩ රෙදි පොඩ පොඩ ගෙනල්ලා එතනින් ඒ ව්‍යාපාරය එතනින් තව චුට්ටක් මං ඉදිරියට ගියා. ඊට පස්සේ මට වෙනම බයස් නලුතෙන් හම්බ වුණා. එයාලා රෙදි දීලා මට කපන්න කියලා පැටන් එක හදලා
ඒ ඔක්කොම කරලා දීලා මට ඉදිරියට මාව ඉදිරියට ගෙනියන්න එහෙම තුන් දිනක් මට හම්බුණා දැන් මම යාලත් එක දැනට ඒ සේවය කරගෙන යනවා ඊට පස්සේ මට මැෂින් අඩුපාඩුවක් වුණා ඒ මැෂින් අඩුපාඩුව ගන්නත් මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් මම මට සමෘද්ධියට බැඳෙන්න කිව්වා එතනින් අපිට ඉදිරියට යෑමේ හැකියාව තියෙන නිසා ඊට පස්සේ මම මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් පොල්ගස්සෝවිල සමෘද්ධි බැංකුවට සම්බන්ධ වුණා එතනින් ඊට පස්සේ අපි කණ්ඩායමක් වශයෙන් පස් දිනක් එකතු වෙලා එතනින් මුලින්ම රුපියල් 50000 ණය ක්‍රමය තමයි මුලින්ම අපිට ලැබුණේ අපි ඒක ගෙවාගෙන ගිහිල්ලා ඒක ගෙවාගෙන යන ගමන් මම මේ කටින් ටේබල් එක ඒ 50000 මුදලින් තමයි මම හදාගත්තේ ඊට පස්සේ එතනින් එහාට තව මැෂින් අඩුපාඩුවක් තිබුණා මම ඒකටත් කොටස් වශයෙන් ගෙවලා මූලික මුදල ගෙවලා කොටස් වශයෙන් ගෙවලා තමයි ඊට පස්සේ මේ මැෂින් ටිකත් එක මැෂිමක් ගත්තා ඊට පස්සේ නැවත මම ඒක ගෙවල ඉවර වෙලා ලක්ෂේ ලෝන් එකට ගියා ඒ ලෝන් එකෙන් තමයි මං ඉතුරු මේ බිම පොලව හදාගෙන තව මැෂින් දෙකක් මට අවශ්‍යතාවය තිබුණා ඒකත් අරගෙන සමෘද්ධි බැංකුවේ උදව්වෙන් සමෘද්ධි සභාපති සෑහෙන මට උදව් කරා සමෘද්ධි මිස් එක්කලම ඒගොල්ලොන්ගේ මාර්ගයෙන් තමයි මං දැන්ට මේ රැකියාව මෙහෙම තනියෙන් කරගෙන යන්නේ සමෘද්ධි බැංකුවේ අනුග්‍රහය මගේ ළඟ දැන්ට සේවකයෝ 5 දෙනෙක් වැඩ කරනවා මගේ මහත්තයා තමයි මට අත් උදව්වක් වශයෙන් කැපී මංශේ බාර අරගෙන එයා තමයි වැඩ කරන්නේ මට ප්‍රසිද්ධ ආයතන තුනකම සබ් ඕඩර්ස් මට ලැබිලා තියෙනවා මට කවදාවත් වැඩ නැති වෙන්නේ නැහැ එයාලගෙන් මට හැමදාම වැඩ තියෙනවා මේ කොරෝනා වසංගතය හමු වේවත් අපිට වැඩ නැති වුණේ නැහැ අපි මහනේව ඕස්ට්‍රේලියාවට පවා යවනවා එයාලගේ ඕඩර් වලින් අපි ඉතින් සෑහෙන දියුණුවක් ඇවිල්ලා තියෙනවා මූලාරම්භය අපිට සමෘද්ධි බැංකුවෙන් තමයි ලැබුණේ දැන් අපි ඉදිරියට යන්නේ මේ වෙනත් ආයතන වලින් ලැබෙන සබ් ඕඩර්ස් වලින් මගේ අනාගත බලාපොරොත්තුව මම්ම කියලා රෙදිගෙනල්ලා මගේම ඩිසයින් දාලා හදලා මම්ම වෙනදා ආයතන වලට දාන එක තමයි මගේ අනාගත බලාපොරොත්තුව වෙලා තියෙන්නේ මගේ ළඟ වැඩ කරන සේවකයෝ පස් දෙනා සමෘද්ධි සංගමයට බැඳී සිටින අය බැංකුවට බැඳී සිටින අය මං ඉතාම සතුට වෙනවා මගේ ළඟ වැඩ කරන අය සමෘද්ධි සමාජික වීම ගැන මොකද දෙපයින් නැගී සිටීමේ හැකියාව ඒ අයටත් උදා වෙලා තියෙනවා මෙතනින් වෙනත් ආයතනක නොගේ යාළගේ වැඩ කරගෙන මෙතන මහාන වැඩත් කරගෙන ඉදිරියට යන්න යාළගේ ජීවිතේ ගැට ගහ ගන්න මං උදව් වෙලා තියෙන නිසා මට ඉතින් හරි සතුටුයි මං කාන්තාවන්ට දෙන්නේ රැකියාවක් පිටින් කිරීමක් අවශ්‍ය නැහැ තමන්ගේ උත්සාහයෙන් තමන්ගේම දෙයක් කරගත්තොත් තමන්ට පෞද්ගලික ආයතනයක වැඩ කරනවට වැඩිය තමන්ට නැගී හිටීමේ හැකියාවක් තියෙනවා කියන එක තමන්ගේ උත්සාහයෙන් තිදරු මවක් වන දිනුෂා අමරාගණී ත්‍රී රෝදරත රියදුරුකු වන සැමියාගේද සහාය ලබා ගනිමින් අපනයනයේ සිදු කරන ආයතනයක ඇනෝම් ලබා ගැනීමට සමත් වෙනවා ඒ තුලින් ඇයිගේ ව්‍යාපාරය ස්ථාවරව පවත්වා ගැනීමට හැකියාව ලබා ගන්නවා මේ සියල්ල පසුබස යෝධ සෙවණැල්ල පොල්ගස්සෝවිට සමෘද්ධි බැංකුවයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මගින් ක්‍රියාත්මක කළ සෞභාග්‍ය සිවුන සතියේ වැඩසටහන් මාලාවේ කළුතර දිස්ත්‍රික්කයේ සමාරම්භය පසුගියදා පානතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණේ ඒ සඳහා සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මුල්‍ය ස්වර්ණ රැකියා ව්‍යාපාර සංවර්ධන කරු රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතුමන් එක්වසේ සමෘද්ධි සෞභාග්‍ය වැඩසටහන් මාලාවේ හතරවන සතියේ කළුතර දිස්ත්‍රික්කයේ සමාරම්භය පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වර්ණ රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශාන් සේමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී අඩුවා දැම්ලාබින් සඳහා ජීවනෝපාය උපකරණ ප්‍රදානය කිරීම, නිවාස ලොතරැයි ජයග්‍රාහකින් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම, විවිධ ණය සහ රන්පත් සහතිකපත් ප්‍රදානය කිරීම සිදු කරමි. මෙම අවස්ථාව සඳහා පානදුර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අමාත්‍යංශ ලේකම් නිල් බණ්ඩාර හපුහින්න ප්‍රාදේශීය ලේකම් අයිරාංගනී වීරසිංහ කළුතර දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ චතුර මල්රාජ් සහකාර අධ්‍යක්ෂ මහේෂ් නාමල් ප්‍රනාන්තු යන මහත් මහත්මීන් සමෘද්ධි නිලධාරීන් සහ ප්‍රතිලාභීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ
දිවෙනපුරා විවිධ වැඩසටහන් මේ මාසේ 15 වෙනිදා ඉඳලා 22 දක්වා ක්‍රියාත්මක වෙද්දී අපේ දිස්ත්‍රික්කය තුලත් වැඩසටහන් විශාල ප්‍රමාණයක් සංවිධානය කරලා තිබෙනවා විශේෂයෙන්ම මීට පෙර ක්‍රියාත්මක වුණු සමෘද්ධි සෞභාග්‍ය සතිය තුලදී ඒ වැඩසටහන් තුන තුලදී ආරම්භ කරපු මුල්ගල දීපු සමහර නිවාස මේ හතරවෙනි සතිය තුලදී විවෘත වෙනවා ස්වශක්තිය නැගී සිටින්න පුළුවන් පිරිසක් බවට පත් වුණු අපේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට රන්පත් සහතික පත්‍ර අපේ දිස්ත්‍රික්කය තුල මේ වෙනකොට අපි 10000කට වැඩි ප්‍රමාණයක් අඳුරගෙන තිබෙනවා ඒ පිරිසට දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම ඔබ සියලු දෙනාට විශේෂයෙන් වර්තමාන රජයේ ක්‍රියාත්මක කරන මේ වැඩසටහන තුලදී මම හිතන්නේ හෙට දවස තුලදී ඔබට දෙපයින් නැගී සිටින්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා ඒ සඳහා නායකත්වය ලබා දෙන අපේ ගරු අමාත්‍යතුමත් අමාත්‍යංශ ලේකම්තුමත් මේ කාර්යයන්ගෙදී විශේෂයෙන්ම අපිට උපදෙස් ලබා දෙමින් කටයුතු කිරීම විශේෂයෙන් මතක් කරමින් මගේ පිළිගැනීමේ කතාව මින් අවසන් කරනවා සමාරම්භක උත්සවය ආමන්ත්‍රණය කළ ගරු විශේෂ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතුමා මේ 2021 වර්ෂයේ සඳහා ආයවැය ලේකණේදී අපිට වගකීමක් දුන්න අමාත්‍යංශයක් හැටියට අපේ රටේ සමෘද්ධි ප්‍රතිලාභ ලබන නොලබන හැබැයි හැකියාව උනන්දුව තියෙන කණ්ඩායම් තෝරගෙන උන්ට යම් කිසි ආදායම් මාර්ගයක් ස්ථීර ආදායම් මාර්ගයක් ගෙනෙන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කියලා. මං හිතනවා ඒ අනුව ඔබේ අපේ දෙපාර්තමේන්තුව විතරක් අපිට පුළුවන් වේවි මේ අවුරුද්ද තුල අවසන් වෙද්දී 120,000කට ආසන්න පවුල් ඒකක සංඛ්‍යාවකට මේ වර්ෂය තුල අතහිත දෙන්න අපි දන්නවා ඊට වඩා වැඩි සංඛ්‍යාවකට යන්න හැකියාව තිබුණත් ප්‍රතිපාදන අපිට තිබුණත් යම් ගැටලුවක් තිබ්බා පැවති කොවිඩ් 19 වසංගත තත්ත්වය තුල නිලධාරීන්ටත් බාධා වුණා මොකද උන්ට ගම්බින් වලට යන්න බැරි වුණා හොයලා බලන්න අපහසුතාව තිබ්බා අපේ නිලධාරීන් කීප දෙනෙක් ජීවිත නැති වුණා ඒ වගේම ආසාදිතයන් බවට පත් වුණා නිලධාරීන් 1000කට 1200කට ආසන්න ප්‍රමාණයක් ඉතින් මම හිතනවා පවතින තත්ත්වය තුල අපි බලාපොරොත්තු වෙච්ච ආදායම් මාර්ග අරගෙන එන වැඩසටහන් වලට මේ රටේ ජනතාව යොමු කරවීමට අපි පුළුවන් වුණා අපේ අමාත්‍යංශයේ ප්‍රධාන ආයතන කිහිපෙන් සමෘද්ධි දෙපාර්තමේන්තුවට පමණ ඉතින් අපි විශේෂයෙන්ම ඔබෙන් ඉල්ලීමක් කරන්නේ මේ ඔබ ඔබේ ආදායම් මාර්ග අරගෙන එන්න ලබා ගන්න දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්න සහයෝගය හරහා ජාතික ආර්ථිකයට ඔබ වටිනාකමක් එකතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා සමහර වෙලාවට අපි දකිනවා ඔබේම අවශ්‍යතාවයට නොවන ආයෝජන සිදු වෙනවා. ඉතින් මම හිතනවා ඒ වගේ දේවල් සිදු නොවෙන්න කටයුතු කළොත් අපි බලාපොරොත්තු වෙනවා. සතුටෙන් ජීවත් වෙන සෑම පවුලක්ම නිර්මාණය කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. සමෘද්ධි අරුණළු වැඩසටහන යටතේ සල්බල ගැන්වීමට කැමැත්තක් දක්වන ඔබට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීමේ ක්‍රියාවලියට දක්වූ පළදායි දායකත්වය අගය කිරීම වෙනුවෙන් හිමිවන ප්‍රතිලාභ කිහිපයක් රුපියල් 420ක මාසික දායකත්වයකින් මංගල අවමංගල අවස්ථාවන්හිදී මෙන්ම ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපන අවස්ථාවන්හිදී විශේෂ දීමනා රුපියල් ලක්ෂ 2ක නිවාස ලොතරැයි සඳහා හිමිකම් අවස්ථාවන් සමෘද්ධි බැංකුව සියලු ණය සඳහා ඔබට හිමිකම් අවස්ථාවන් සමග සමෘද්ධි රන් සහතිකය විශේෂ ණය යෝජනා ක්‍රම රන්පත ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා 4%ක වාර්ෂික පොලි ප්‍රතිශතයක් යටතේ රුපියල් ලක්ෂ 5 දක්වා ණය පහසුකම ව්‍යවසාය සංවර්ධන සමෘද්ධි ප්‍රජාමූල බැංකු ණය 7% දක්වා වාර්ෂික පොලි ප්‍රතිශතයක් යටතේ රුපියල් ලක්ෂ 20ක් දක්වා ණය පහසුකම් ඔබත් අදම සමෘද්ධි රන් සහතිකය ලබා ගන්න සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සිළු දෙනාගේ ආර්ථිකයේ ශක්තිමත් කරමින් මේ සඳහා වූ දායකත්වය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පුළුල්ව ලබා දෙමින් සිටිනේ සෞභාග්‍ය සිවුන සතිය ආරම්භ කරමින් ගම්පහදි ශ්‍රීකේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ කෙරවල පිටියේදී නව සමෘද්ධි බැංකුව විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා සමෘද්ධි සෞභාග්‍ය හතරවන සතියේ සමගාමීව ගම්පහදි ශ්‍රීකේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ කෙරවල පිටියේ නව සමෘද්ධි බැංකුව විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණේ
विषय बार राज्य माते शहान सेम सिंह अमाते प्रसन्न रानतुंग में तुम्हारे लागे प्रधानत्वेन मेम व्यूर्त केरी मसिदु केरने पोल्तिल पान दलवी में नानतुरु सर्वागी मिकवाता वत्सिदु केरने अमाते वरुण देपलातीन सह आराधितीन नातीन गिनुम हिमियांगे मुदल बार गिनी मसिदु केरी में व्यूर्त केरी मसानतुवान केरने මෙම අවස්ථාව සඳහා වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ය. ත්‍යාගරත්න අල්විස් වත්තල සම්බන්ධීකරණ කමිටු නියෝජ්‍ය සභාපති රන්දීර් රොඩ්රිගෝ අමාත්‍යංශ අතිරේක ලේකම් සීඩි කළුආරච්චි සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරි අතිරේක දිස්ත්‍රික් ලේකම් සුගත් කිත්සිරි දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කේ අයිෂම් පෙරේරා වත්තල ප්‍රාදේශීය ලේකම් පීඩීටීසී රාජුකා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභීන් පිරිසක් සහභාගී වී සිටියහ සංචාරක සංවර්ධන අමාත්‍ය ගරු ප්‍රසන්න රන්තුංග මැතිතුමා මා මේ අවස්ථාවට ඉතාමත්ම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්ධ මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු සේහන් සේමසිංහ මැතිතුමා මේ අවස්ථාවේදී මා ඉතාමත් ගෞරවයෙන් වත්තල කොට්ටාෂයේ වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා. තවත් බැංකුවක් වත්තල කොට්ටාෂයට ලැබීම තුලින් ඒ අපේ අවහිරතා බාධා තදබදයේ අවම වෙලා හොඳ සේවාවක් ලබා දෙන්න අපිට හැකියාව ලැබෙයි කියලා. ඉතින් ඒකට මම හිතන්නේ මූලික වෙලා අපිට කටයුතු කරේ අපේ ගරු සමෘද්ධි අමාත්‍යතුමා එතුමන් ප්‍රමුඛ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට මම මේ අවස්ථාවේ ගෞරවනීය ස්තුතිය ඒ සඳහා පුද කරනවා. මේ අවස්ථාවේ ගරු ශ්‍රේන් සේමසිංහ අමාත්‍යතුමාට අපේ ස්තුතිය පුද කරනවා. මොකද අද මේ බැංකුව විවෘත කරන ලබන්නේ මේ ප්‍රදේශයේ ජනතාවට පහසු වීම සඳහා අපි පසුගිය කාලේ කොවිඩ් වසංගතයත් එක්ක ගම්පා දිස්ත්‍රික්කයේ සහනාධාර බෙදා දෙනකොට අපිට ලොකුම ගැටලුවක් ඇති වෙච්ච ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශය. මේ ප්‍රදේශයේ ජනතාවට යන්න තිබ්බ බැංකුවත් එක්ක විශාල ගනුදෙනු කරුවන් ප්‍රමාණයක් එක බැංකුවක සම්බන්ධ වෙනකොට ඇති වෙච්ච ප්‍රායෝගික ගැටලුව විසඳන්න ඔබතුමා විශේෂයෙන්ම අපේ නිමල් ලංස අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි කටයුතු කිරීම පිළිබඳව මගේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. මේ බැංකුව ග්‍රාම සේවක සංහතක් ආවරණය කරනවා වගේම මීට පෙර ඔබතුමාලට කිලෝමීටර් 3ක් 3.5ක ප්‍රමාණයක් ගමන් කරන්න වුණා ඔබේ ගනුදෙනු කරා. විශේෂයෙන්ම සමෘද්ධි බැංකු පද්ධතිය ප්‍රජාමූල संविधान सह बैंक पद्धति अभी गो अफेम निलधारी प्रतिलाभिंग इसल अवधान यमुकराने खीदने ये प्रदेश मुद्दरे गोदीन कारण आवत बैंको तव दुट मुद्दर लाभिंग बैंको बावड़ पत्त अदमो ऑटोमेट इक दवसक प्रधान कार्यालय මේ සියලුම බැංකුවලට අපේ සමෘද්ධි ප්‍රතිලාභින්ගේ දීමනාටික ලැබෙනවා. එහෙනම් අපි බැංකුවක සාර්ථකත්වයෙන් ඉදිරියට මනින්නේ ප්‍රතිලාභී ගිණුම් මෙහෙවගෙන ඒ ගනුදෙනු කරනවා කියන කාරණාව මත නෙමෙයි කොතෙන් දුරට අමතර සමාජිකත්වය මේ බැංකුවේ අරගෙන ණය මුදල් දීලා ඒවා අය කර ගැනීම මේ සියලු දේවල් තමයි බැංකුවක සාර්ථකත්වය වෙන්නේ. එහෙනම් මින් ඉදිරියට මේ ප්‍රදේශවාසී සියලු දෙනා මේ ග්‍රාම සේවසන් හතේම ඔබට අපි වඩා පහසුවෙන් ගනුදෙනු කරන්න දීලා තියෙන බැංකුවක් අලුත් බැංකුවක් එකතු කරලා තියෙන්නේ මුද්දර ලාභීන්ට මුද්දර බෙදා දීම සඳහාම පමණක් නෙවෙයි. සමෘද්ධි සහනාධාර හිමි පවුල්වල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් වූ දරුවන් සඳහා පිරිනමන සිබ්දුර ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් බහර ගැනීම මාසකට රුපියල් 1500 බැගින් මාස 24ක් මෙම ශිෂ්‍යත්වයේ ලබාගත හැකිය. 2021 23 අධ්‍යන වර්ෂවලට අදාළව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. සිබ්දොර ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වාර්ෂිකව වෙන් කරන මුදල රුපියල් මිලියන 1620කි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ ආරක්ෂණ අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනමයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු තම ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගෙන් හෝ ළඟම පිහිටි සමෘද්ධි බැංකු කළමනාකරුගෙන් විමසන්න. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ තොරතුරු ඔබ වෙත සමීප කරන සමෘද්ධි පුවත්.
රජයේ සෞභාග්‍ය වැඩසටහන යටතේ සමෘද්ධි ලාභීන් සඳහා ජීවනෝපාය සංවර්ධනයේ වැඩුවෙන් උපකරණ ලබා දීම මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාකාරයේදී පසුගියදා සිදු කෙරිණි. රජයේ සෞභාග්‍ය වැඩසටහන යටතේ සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා ජීවනෝපාය සංවර්ධනයේ වැඩුවෙන් උපකරණ ලබා දීම මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාකාරයේදී පසුගියදා සිදු කෙරිණි. මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ වසම් 49ක සමෘද්ධි ප්‍රතිලාභින් 125 දෙනෙක් සඳහා රුපියල් ලක්ෂ 24ක භාණ්ඩ හා උපකරණ ලබා දීම මෙහිදී සිදු කරනවා. ලබන මාසක වතමුණාසලා ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙල තාමත් සාර්ථකව නිර්මාණය කරලා තියෙනවා. අපි සැලසුම් කරනවා මේ ජීවනෝපාය සංවර්ධනය කරලා කොහොමද කියලා. රජයේ වැත්තෙන් මුදලමත් මා ආධාර දීලා ඒ දිනුදු පවුල් අඩු ආදායම් ලබා දී පවුල් ඔවුන් සොෂක්තිය නැගිට පවුලක් හැටියට නැගිටවන්නේ කොහොමද කියලා සැල වැඩ පිළිවෙල පිළිබඳව සැලසුම් කරා. දරුවගේ අධ්‍යාපනයේ රටේ ආර්ථිකය කලාවැටලා තියෙන වෙලාවක දරුවගේ අධ්‍යාපනය අපි හරියට නිසියාකාරව ගෙනියන්නේ කොහොමද කියලා කාර්යය සම්බන්ධව මගේ අවධානය යොමු වෙලා තියෙනවා. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ තේවගාව සඳහා කැමැත්තක් දක්වන තෝරාගත් පවුල් සඳහා තේපළ බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 16ක් සඳහා එක් පවුලකට තේපළ 1000 බැගින් තේපළ 16000ක් බෙදා දීම මෙලෙස සිදු කළ අතර සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 8කි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ මෙම තේපළ බෙදා දීම සිදු කරන සමෘද්ධි අරුණළු වැඩසටහන යටතේ සල්බල ගැන්වීමට කැමැත්තක් දක්වන ඔබට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීමේ ක්‍රියාවලියට දක්වූ පළදායි දායකත්වය අගය කිරීම වෙනුවෙන් හිමිවන ප්‍රතිලාභ කිහිපයක් රුපියල් 420ක මාසික දායකත්වයකින් මංගල අවමංගල අවස්ථාවන්හිදී මෙන්ම ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපන අවස්ථාවන්හිදී විශේෂ දීමනා රුපියල් ලක්ෂ 2ක නිවාස ලොතරැයි සඳහා හිමිකම් අවස්ථාවන් සමෘද්ධි බැංකුව සියලු ණය සඳහා ඔබට හිමිකම් අවස්ථාවන් සමග සමෘද්ධි රන් සහතිකය විශේෂ ණය යෝජනා ක්‍රම රන්පත ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා 4% වාර්ෂික පොලි ප්‍රතිශතයක් යටතේ රුපියල් ලක්ෂ 5 දක්වා ණය පහසුකම ව්‍යවසාය සංවර්ධන සමෘද්ධි ප්‍රජාමූල බැංකු ණය 7% දක්වා වාර්ෂික පොලි ප්‍රතිශතයක් යටතේ රුපියල් ලක්ෂ 20ක් දක්වා ණය පහසුකම් ඔබත් අදම සමෘද්ධි රන් සහතිකය ලබා ගන්න අප කෙමෙන් කෙමෙන් ලඟව සිටින්නේ 2022 නව වර්ෂයේ වෙතයි 2022 නව වර්ෂයේ අභියෝගාත්මක වර්ෂයක් එකතකින් අපේ ආර්ථිකය නගා සිටවන්නට සුළු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු වර්ෂයක් ඉපේ මානසිකත්වය එවැගේම ඉපේ ආර්ථිකයක් ළඟා කර ගැනීමයි ප්‍රධානම බලාපොරොත්තුව බවට පත්වන්නේ ඒ සඳහා රජය විවිධ වැඩසටහන් ඔබ වෙත සමීප කරනවා ගම්මට්ටමින් බිම් මට්ටමින් මේ සක්‍රීයව කිරීමේ වැඩි හැකියාවක් පවතින්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට එනිසායි සමෘද්ධි නිලධාරීන් බිම් මට්ටමේ සිට ඉහළට මේ දූරාවලියක් විදිහට ක්‍රියාවට නංවලා තිබෙන්නේ ඔබත් එහි කොටස්කරුවෙක් බවට පරිවර්තනය කිරීමයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානම බලාපොරොත්තුව බවට අත්පත්වන්නේ මුදල් අමාත්‍යවරු බැසිල් රාජපක්ෂ මෙතුමන් සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මුල්‍ය සොන්රකේ හා ව්‍යාපාර සංවර්ධන කරු රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මෙතුමන් අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මෙතුමන් සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මෙතුමන් ප්‍රධානව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සීලුම කාර්ය මණ්ඩලය උදාවන 2022 වර්ෂයේ සෞභාග්‍යයේ සපිරේ සුබ නව වර්ෂයකට පැතුම් එක් කර සිටිනවා ඉතින් අපි සුළු දෙනා එක්ව එක් අතිටනකින් යුතුව 2022 වර්ෂයේ ජයග්‍රාහී වර්ෂයක් බවට පරිවර්තනය කරගනිමු සමුගන්නටයි සූදානම ප්‍රාර්ථනාව ඔබට සමෘද්ධිමත් නව වසරක්